ක් නැගසිස සම්බෝධ. විශේෂෙන් සාකච්ඡා කරේ පාලිමෙන්තුව කල්දමීම නිවේදනය දැන් ජනපතුව නිකුත් කරයි කියලා කිව්වා. ඊට පස්සේ අදරාත්‍රී 7ට රැස්වීමක් ජනාධිපතිවගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනාම එකරාශි වෙනවා. ඊළඟට හෙට අනිද්දා වෙනකොට වතාවල් දෙකකට කැබිනට් මණ්ඩලය බොහෝ දුරට දිවුරුම් දෙන්න ඉඩ තියෙනවා. මට හරියටම කියන්න බෑ දිනේක වෙලාව. නමුත් මේ දින දෙක තුන ඇතුළත සියලුම ලේකම්ලා දැන් අයින් වෙලා තියෙනවා. 16 වෙනකම් සියලුම ලේකම්වරු දැන් අයින් වුණා. අමාත්‍යංශ ලේකම්වරු අහිමි වෙනවා. දැන් අලුත් ලේකම්වරු පත් වෙනවා. තව නොබෝ වෙලාවකින් අග්‍රමාත්‍ය ලේකම් පත් කරනවා. දැන් නම යවනවා. දැනට අපි තියෙන විදිහට දැනට 120 සම්පූර්ණ වෙලා තියෙන්නේ. බැසිලමතුමා සඳහන් කරාපු ආකාරයට මේ වන විට සුළු පක්ෂයක නැවත කතා කරනවා. දැන් මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාගේ සහෝදරය ඇවිල්ලා එකගතාවේ පළ කරලා ගියා. ඒ සහෝදරය ආවා. එයාගේ බලමු බලමු. එහෙම හොඳ නෑනේ. දැන් ඒගොල්ලෝ දැන් අරේගා මන්ත්‍රීට කැදෙව්වට මේ කට්ටිය යන්නේ නැහැනේ. දැන් ආනන්ද අලුත් ගමේ මන්තුමා මෙතෙන්ට ආවා. බොහෝ දුරට 30ට සීමා වෙන්න එපා. 30ට අඩු වෙනවා. ඔව්. අන්තර්කාලීන ආණ්ඩුවක්. දැන් ඔය ඒකාබද්ධ හිටපු කෙන අය නෑ නෑ අපේ කිසිම අයට ජනාධිපතිතුමාට අපේ අගමැතිතුමාට හිටපු ජනාධිපතිතුමාට බලය දුන්නා. එතුමාට අවශ්‍ය විදිය ඕන විදිය කරන්න. ලවල අග්‍රාමාත්‍ය ලේකම්වරයා විදිය කවුද පත් වෙන්න නියමිතව තියෙන්නේ? හොඳ නෑනේ ජනාධිපතිතුමා මේ අගමැතිතුමා පත් කරන්න දැන් ලුමැරියට පස්සේ කියන්න. ඈ කවුද කියලා දැන් ඔබතුමාට බලය දුන්නද? ඈ මේ එතුමාට සම්පූර්ණ බලය දුන්න තීන්දුව ගන්න. මේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මට කියන්න බෑ. ඒක අග්‍රමාත්‍ය ලේකම්වරයා තව නොබෝ වෙලාවකින් පත් වෙනවා. බලමු බලමු. දැන් ඊයේ දිනේදී ජාතික රූපවාහිනිය මේ ජනමාධ්‍ය ඇමතිවාස තවත් පිරිසක් මේ බල අතර ගන්න මේ හැදුවා. ඒක වැළක්වුවා. මොකද ඉතින් ඔබතුමා මේ වගේ මේ කිසි දෙයක් ගන්න බෑනේ. ජනතාව අපිත් එක්ක ඉන්නෝනේ. මොනවද ගන්නෙ දැන්? දැන් බලන්න පාරවල් වල මිනිස්සු මොනතරම් විනෝදෙන් ඉන්නවද කියලාද? ඉතින් මේ ආණ්ඩුවක් ගන්න පුළුවන්ද? මේ බලවේගයක් හදන්න පුළුවන්ද මේ පොඩි පොඩි අයට? ඒ නිසා එහෙම කරෙන්නේ නැහැ. මහ ජනතාව අපිත් එක්ක ඉන්නවා. අපි මහ ජනතාවගේ අදහස බලාපොරොත්තු වුනේ ඉෂ්ට කරනවා ඉදිරි කාලයේ. ඒ කියන්නේ උංගාව යහපාලනයක් කියලා දෙයක් තිබ්බේ නැද්ද? යහපාලනයක් තිබුණා නම් එහෙම වෙනවද? මේ ඉන්න മന്ത്രിවරුත් වෙනවා දෙහපාලනයක් තිබුණා. දැන් මේ ලේකම්වරු විදියට පත් කිරීම සිද්ධ කරන කැබිනට් මණ්ඩලය දැනට පත් කරන අග්‍රමාත්‍ය ලේකම් විතරයි. දැන් කැබිනට් මණ්ඩලය දිනුම් දුන්නාට පස්සේ ඔව් ඔව් කැබිනට් මණ්ඩලය කවද්ද දිනුම් දෙන්නේ? වතාවල් දෙකකට වේ හිටාලින්දා.